समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्य सुनन्तु सग्गमुखदं धम्मस्सवने कालो अयं भदन्ता धम्मस्सवने कालो अयं भदन्ता धम्मस्सवने कालो अयं भदन्ता साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स साधु 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 सुत्तन्त पिटके संयुत्त निकाये सगाथ वग्गो देवता संयुत्तं झत्वा वग्गो न जीरति सुत्तन्ति तुम लोकाग्र ओ भाग्यवत अरहत सम्मा संबुदु रजानन वहन्सेट नमस्कार करमि नमस्कार वेवा साधु 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 लोकनाथयन वहन्सेवन उतुम බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාව උපදවා සංසාර දුකින් නිදහස් වීම පිණිස දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයටද නමස්කාර කරමි නමස්කාර වේවා සාදු 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 භාග්‍යතුන් වහන්සේගේ ලය මඩලින් උපන් සුජාත පුත්‍රයන් වන උතුම් මහා රහතන් වහන්සේලාගෙන් පැවතේන බුද්ධ ශ්‍රාවක ආර්ය මහා සංඝ රත්නයටද නමස්කාර කරමි නමස්කාර වේවා සාදු 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 ගරුතර මහා සංඝ රත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික දායක ධර්මශ්‍රවණාභිලාෂී සදහැතියනි ඓතිහාසික සෙංකඩගල පුරවර අතීතයේ උතුම් දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටි අදට පවා පුද පූජා පවත්වමින් දිනපතා දම් දෙසුන් පවත්වා මේ නුවර අහස ධර්මයෙන් පුරවාලන උතුම් අස්කිරි ගෙඩිගේ රාජමහා විහාරයටයි ඔබ පැමිණ සිටින්නේ. ඉතින් අපි අතීතයේ දන්ද ධාතුන් වහන්සේ වැඩ සිටි අදටත් දිනපතා දම් දෙසුන් පවත්වන මෙම අස්කිරි ගෙඩිගේ රාජමහා විහාරයට වන්දනා කරමු වැඳ නමස්කාර කරමු අපි හැම දෙනාගේම ගෞරවාදර වන්දනාව වේවා නමස්කාරය වේවා කියලා අද මේ පින්නතුන්ට මෙම ගුවන්විදුලි දම් දෙසුමෙන් ශ්‍රවණය කරන්නට ලැබෙනවා සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකායේ ගාථා සහිත දම් දෙසුම් මාලාව අඩංගු සඝාත වර්ගයේ
දෙවියන් විසින් අසන ලද ප්‍රශ්න වලට සාසරුන් වහන්සේ පිළිතුරු දී වදාළ දේවතා සංයුක්තයේ ජත්වා වර්ගයට අයත් නජීරති සූත්‍රය දිරා නොයන්නේ කුමක්ද යන වග දෙවි කෙනෙක් අහපු පැණයට සාසරුන් වහන්සේ පිළිතුරු දී වදාළ උතුම් දේශනාව පින්නතුනි අපේ ජීවිතවල නොදිරන්නේ මොනවද කියලා ඇහුවොත් ඔබ නුවණැති බුද්ධිමත් මිනිසෙක් නම් ඔබට දහස් වාරයක් හිතන්න වෙනවා මොනවද අපි නොදිරන්නේ කියලා එහෙම හිතනකොට නම් ඔබ ප්‍රඥාව යම් පමණකින් හරි උපදවා ගත්ත කෙනෙක් නම් ඔබ කියයි හැම දෙයක්ම දිරනවනේ ඒ කියන්නේ හැම දෙයක්ම අනිත්‍යයි කියන එකනේ හැම දෙයක්ම අස්තිරයි කියන එකනේ හැම දෙයක්ම නැසී වෙනසී යනවා කියන එකනේ ඇත්තෙන්ම අපි මේ කාලයත් සමග තමයි පොරබදන්නේ කාලය තුල තමයි අපි මේ ඉල්ලිලා ඉන්නේ කාලයත් එක තමයි රණ්ඩු කරන්නේ කාලය තුල තමයි අපිට රාගය උපදින්නේ ද්වේෂය උපදින්නේ ඊර්ෂ්‍යාව උපදින්නේ මෝහය උපදින්නේ පෞකම් සිද්ධ වෙන්නේ අකුසල් රැස් වෙන්නේ එහෙනම් කාලය කියන එක අපි ධර්මයේ තුලින්ම අවබෝධ කරගන්න ඕනේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල අඩංගු ප්‍රධානම ගුණයක් තමයි අකාලික කියන ගුණය තුන්වන සදහම් ගුණය ඉන් අදහස් වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය කල්ලිකුත් වෙන්නේ නැහැ කියන එකයි එහෙනම් අපේ ජීවිතවලට සම්බන්ධ හැම දෙයක්ම කල්ලිකුත් වෙනවා කොටින්ම අපි මේ නිවාස තනාගෙන ඉන්න අපේ ව්‍යාපාරික ආයතන පවත්වාගෙන යන මහා පොළොව පවා කල්ලිකුත් වෙනවා දැන් මේ පසුගිය කාල සමය තුලම සිද්ධ වුණානේ මේ මූවැලිකඩ ප්‍රදේශයේදී අර පස්මහල් ගොඩනැගිල්ලක් නාය ගිහිල්ලානේ කල්ලිකුත් වුණා මහා පොළොව ඔබට හිතෙන්න පුළුවන් මෙහෙම ඔබ කන්දෝට රට ඉන්න කෙනෙක් නම් අපි ඉන්න හරිය නාය යන්නේ නාය නා නොයන්ඩ පුළුවන් නේද භූකම්පන සිද්ධ නොවෙන්නත් පුළුවන් කොටින්ම ඔබ ඔබෙය කියලා හිමිකම් කියන ඉඩම් වතු කුඹුරු ගොඩමඩ දීපල ඔබෙන් පස්සෙන ඔබේම උරුමකාරයන් අන්න ඇයට දීලා දාන්නත් පුළුවන් වෙන්දේසි කරන්නත් පුළුවන් බැරිද එහෙම ගත්තත් අනිත්‍ය වෙලා යනවානේ එහෙනම් අපි කොහොම ගත්තත් මේ ලෝකයේ තියෙන හිමිවීමක් නෙමෙයි අහිමිවීමක් දෙවි කෙනෙක් දවසක් භාගතුන් වහන්සේව මුණ ගැහෙන්නට රාත්‍රී කාලයක ජීතවනාරාමයට පැමිණියා. දෙවි කෙනා එනකොට මුළු මහත් ජීතවනාරාමයේම ආලෝකමත් වෙලා ගියා. දේවතා එළි දැකලා තියෙනවද? අපි නම් පුංචි පුංචි දේවතා එළි දැකලා තියෙන්නේ නේද? දැන් මෙතන පුංචි දේවතා එළියක් නෙමෙයි. මේ දෙවි කෙනා පැමිණෙනකොට පලාතම එක පාටම ආලෝකමත් වෙලා ගියා. පැමිණි දේවතාවා ශාස්ත්‍රුන් වහන්සේට ආදර ගෞරව දක්වා වැඳ නමස්කාර කොට පැත්තකින් සිටගත්තා. එකත්පස්ස සිටි ඒ දේවතාවා ශාස්ත්‍රුන් වහන්සේකින් මෙහි මහනවා. ස්වාමීනි
නිදුකාණන් වහන්ස දිරන්නේ මොනවද ඔන්න පළවෙනි ප්‍රශ්නේ දිරන්නේ මොනවද තවත් ප්‍රශ්නයක් අහනවා දිරන්නේ නැත්තේ මොනවද දිරන්නේ මොනවද දිරන්නේ නැත්තේ මොනවද තුන්වෙනි ප්‍රශ්නේ අහනවා වැරදි මාර්ගය කියන්නේ මොකක්ද තුන්වෙනි ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නයක් අහනවා ගුණ දහමේ හැසිරෙන්නට තියෙන බාධකය මොකක්ද පස්වෙනි ප්‍රශ්නේ අහනවා දිවා රාත්‍රී දෙකේ කිවිල යන්නේ මොකද්ද හයවෙනි ප්‍රශ්නේ අහනවා බ්‍රහ්මචාරී ජීවිතයට තියෙන කිලුට කුමක්ද අටවෙනි ප්‍රශ්නේ අහනවා වතුර නැතුව ස්නානය කරනවා කියන්නේ මොකද්ද අවසාන වශයෙන් මෙහි අහනවා සිත දියුණු කරගන්න අමාරු වෙන විදිහේ සිදුරු කීයක් මේ ජීවිතවල තියෙනවාද අපි භාගතුන් වහන්සේ සමීපයට පැමිණියේ ඔය කාරණා නිරවුල් කරගන්නයි දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා දෙවිවරු අහලා තියෙන ප්‍රශ්න දෙවිවරු ඒ විදිහ ප්‍රශ්න අහපු නිසා තමයි අද අපිට මේක ධර්මයක් බවට පත් වෙලා තියෙන්නේ වෙන වෙන දේවල් ඇහුවනා නේද ආගිය තොරතුරු විතරක් දැන් අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මෙසේ පිළිතුරු දී වදාරණසේක දිරන්නේ මොනවද දෙවිය සත්වයන්ගේ රූපය තමයි දිරලා යන්නේ කුමක්ද රූපය අපි මේ පරිහරණය කරන ජීවිතය අද මෙම දම් දෙසුමට දායකත්වයේ ලබාගෙන කටයුතු කරන ලබන්නේ විශ්‍රාමික මාතාවන් පිරිසක් එකට එක් වෙලානේ දැන් මේ මෑණිවරුන්ම කල්පනා කරන්නකෝ උසස් අධ්‍යාපනය ලැබලා රැකියාවට ඉල්ලුම් කරනකොට තිබ්බ ඒ කාලේ තිබ්බ ඒ ලස්සන හැඩ වැඩ ජවය ආකර්ෂණය නේද ඒ තිබ්බ ඒ ගැම්ම නේද තරුණ ජවය කියලා නේද කියන්නේ ඊට පස්සේ රැකියාවන් ලැබුණා නේ කාලයක් සේවය කරා ඇතැම් කෙනෙක් අවුරුදු 20ක් 25ක් 30ක් දැන් ඔබට නමට ඉදිරියෙන් තවත් කොටසක් එකතුලා තියෙනවා විශ්‍රාමික රැකියාවට ගියාලුත් ඒක නෙයිනේ නේද අවුරුදු 30 35 40 දි හැම නමක් භාවිතා වුන්නේ නෑනේ කලබලී ඔෆිස් දුවනවා නේද යාලුවොත් එක්ක සතුටු වෙනවා ගමන් යනවා හිත අමනාපකමුත් ඇති වෙනවා උසස් වීම කරා යන්න අසවල් අය බාධා කරනවා තවත් කෙනෙක් සතුටු වෙනවා මට නම් උසස් වීම ඉක්මනින්ම ලැබුණා අනේ මගේ ඔෆිස් එකේ නම් හරි හොඳයි ඊට තව එක්කෙනෙක් ඒකට මට යක්කු ටිකක් දැන් මේ හැම එකක්ම කාලයට අයිති දේවල්නේ නේද දැන් බලන්න කාලයත් එක්කම ඔබේ තරුණකම පාට පෙනුම ජවය නිරෝගී සම්පත්තිය ආකර්ෂණය මේ ඔක්කො මොනෝ වෙලාද දිරලා ගිහිල්ලා රැකියාව පවා දිරලා ගියා නේද හැකියාවන් පවා දිරලා ගිහිල්ලා හැකියාවන් පවා දිරලා යනකොට තමයි ඔබව රැකියාවෙන් අයින් කරලා තව පිරිසක් ඒ වෙනුවට අලුතින් සේවයට බඳව ගන්න.
ඉතින් අර අයින් කරනකොට තෑගි භෝග තීලා ඉතින් කේක් කපලා ටිකක් සින්දුවක් කියලා අඬලා තමයි අයින් කරන්නේ නේද එහෙම නොකරා කියලා අපිට බෑ මට අයින් වෙන්න කියලා කියන්න බෑනේ ජනාධිපති කෙනෙකුට පවවා අගමැති කෙනෙකුට පවවා ඇමති කෙනෙකුට පවවා නේද ජීවිතේ මේ කරන දේවල් වලින් ඉවත් වෙන්න සිද්ධ වෙනවා අපේ නම් ජනාධිපති කෙනෙක් අවුරුදු 80ක් 85ක් දක්වාම රට පාලනය කරා කියලා අපේ රටවල වල තියෙන ක්‍රමයට විශ්‍රාම නොගෙන ඒත් ඇස්පෙනීම අඩු වෙනකොට කන් ඇහිීම අඩු වෙනකොට නිදන්ගත රෝග ප්‍රකට වෙනකොට නේද සිහි කල්පනාව අඩු වෙනකොට පුළුවන් දැන් අපේක්ෂකෙක් හැටියට ඉදිරිපත් වෙන්න බැහැ පැත්ත වෙටෙනවා මෙහි ප්‍රතිකාර නැත්තම් එක්ක සිංගප්පූරු හරි එක්ක ඇමරිකාව හරි කොහේ හරි යන්න වෙනවා ඊට පස්සේ අපිට ආරංචිනවා අනේ හිටපු ජනාධිපතිතුමා මෙහෙම අභාවයටපත් වෙලානේ අගමැතිතුමා මැරිලානේ නේද මොකද වෙලා තියෙන්නේ ජීවිත දිราපත් වෙලා ඒතර භාගතුන් වහන්සේ දේශනා කරනවා දෙවිඳ සත්වයන්ගේ රූපය තමයි දිරලා යන්නේ එහෙනම් අපේ රූපේ දිරනවා කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් නේ නොදිරන්නේ මොනවද කියලා අහනවා ඔවුන්ගේ නම් ගොත් දිරලා යන්නේ නැහැ දැන් බලන්න ඔබ රැකියා කරන කාලේ කරපු තනතුර දිරලා ගිහිල්ලා නැහැ ඒ තනතුරට අලුතෙන් අය පත් වෙනවා නේද දැන් මම කලින් කිව්වි ජනාධිපති අගමැති කියලා තනතුරු දෙකක් ජනාධිපතිවරු අගමැතිවරු රට කරලා ජීවිතවලින් සමගන්නකොට යලි 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 ඒ තනතුර පුරවන්න පිරිසක් තේරිපත් වෙනවා එහෙනම් නාමය කියන එක දිරන්නේ තේරෙනවද නාමය පවතිනවා නාමය පවතිනවා කියද්දී තන හැබැයි ලඝු කාරණයක් නෙමෙයි තියෙන්නේ ගැඹුරු කාරණයක් නාම රූප ධර්ම ගැන කතා කරනක රූපය කියලා කාරණයක් තියෙනවා රූපය කියලා කියන්නේ සතර මහා ධාතුන්ට අයිතිදී සතර මහා ධාතුන්ගෙන් නිපන්දී පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත හතරෙන් උපන් දෙයට කියනවා රූපය කියලා ඒතර මහා භූත වලින් උපන් දේවල් වල ස්වභාවය තමයි දිราපත් වෙලා අනිත්‍ය වෙලා නැසී වෙනසී යාම නමුත්තර රූප ධර්මයන්ට නාම ධර්ම සම්බන්ධ වෙනවනේ මොනවා නාම ධර්ම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා මේවා දිราපත් වෙන්නේ නැහැ දිราපත් වෙන්නේ නැති ඇයි ඒක මොනෝමූලික ධර්ම නිසා දිราපත් වෙන්නේ කියනින් අදහස් කරන්නේ නිට්ටයයි සදාකාලිකයි ස්ථිරයි කියන එක නෙමෙයි සතර මහා ධාතුන්ට අයිති දේවල් දිරනවා නාම ධර්ම වලට අයිති දේවල් දිරන්නේ තේරෙනවද එතකොට නාම ගොත්තං න ජීරති කියලා කියන්නේ නම් ගොත් දිරන්නේ දැන් අපි අතීතයේ අපිත් සමගම හිටපු අපේම මව්පියන් මව්පියන්ගේ මව්පියන් වන අපේම සීයලා අත්තම්මලා ආච්චිලා අපි නම් වලින් ඒව මතක තියාගෙන ඉන්නව නේද අනේ අපේ සීයා පුංචි කොණ්ඩයක් බැන්දා අපේ ආච්චි හිනා වෙනකොට හරි ලස්සනයි ඈ මල් මල් මැටිච්ච චීත තමයි ඇන්දේ හරි සිරියාවන්තයි ඈ හරි කරුණාව ඒකට අපේ ආච්චි නම් හරි වසයි නේද අපේ සීයා ඊට යහ අපිට මේ කතා කරන්නේ මොනවද ඒ අයගේ නම් සහ ගති ලක්ෂණ ඒව දිරලද ඒව දිරන්නේ නැහැ දිරන්නේ නැහැ කියන්නේ ඒ අයගේ ඒ විස්තර සදාකාලිකව පවතිනවා කියන එක නෙමෙයි රූපය දිරලා ගියත් ඒ මතකය ඉතුරු වෙනවා එසපි මතකයක් එක්ක තමයි ජීවත් වෙන්නේ අසවල් කෙනා අසවල් කෙනා අසවල් කෙනා කියලා භාගතුන් වහන්සේ මෙහිම දේශනා කරනවා වැරදි මාර්ගය කියන්නේ මොකක්ද කියලා ඇහුවනේ දෙවියා භාගතුන් වහන්සේ දේශනා කරනවා රාගයට තමයි වැරදි මාර්ගය කියලා කියන්නේ
එන වැරදි මාර්ගය කියන්නේ මොකද්ද? රාගය. රාගය මෙහෙම විස්තර කරන්න පුළුවන්. රූප බලන්න තියෙන ආසාව රූප රාගය. ශබ්ද හඬ තියෙන ආසාව ශබ්ද රාගය. ගන්ධ සුවඳ ආග්‍රහණය කරන්න තියෙන ආසාව ගන්ධ රාගය. විවිධ රසයන් භුක්ති විඳින තියෙන ආසාව රස රාගය. කයෙන් පහස ලබන්න තියෙන ආසාව පොට්ටබ්බ රාගය. යෝගින් විවිධ අරමුණු එක්ක වල්මත් වෙවි හිත හිතා ඉන්න තියෙන ආසාව ධම්ම රාගය. ඇතර මේක අයන්න කියලා ඉස්සරහට දාන අධර්ම රාගය කියලා. තේරෙනවද? මේක තමයි වැරදි පාර කියලා කියන්නේ. රූප පස්සේ දුවන මිනිස්සයා කවදාවත් සෑහීමක් නොලබාම මැරෙනවා. ශබ්ද පස්සේ දුවන මිනිස්සයා සෑහීමක් නොලබාම මැරෙනවා. ගන්ධේ පස්සේ දුවන මිනිස්සයා සෑහීමක් නොලබාම මැරෙනවා. රසේ පස්සේ දුවන මිනිස්සයා සෑහීමක් නොලබාම මැරෙනවා. පහස පස්සේ දුවන මිනිස්සයා සෑහීමක් නොලබාම මැරෙනවා. විවිධ දේවල් හිත හිතා හිත හිතා ධර්මයට අදාළ නැති අධර්මයට අදාළ දේවල් හිත හිතා ඉන්න මිනිස්සයා පසුතැවිලා අකුසල් ගොඩක් එක්ක පව් ගොඩක් එක්ක තමයි මෙලවින් පරලොව කරා යන්නේ. ඇයි වැරදි පාර? එහෙනම් වැරදි මාර්ගය කියන්නේ මොකක්ද කියන එක අපි තුලින් තේරුම් ගන්න ඕනේ. වැඩිහිටියන් බාලපරපුරටනම් කියනවා නොමග යන්න එපා කියලා කියනවා නේද? සාමාන්‍යයෙන් අපි වැඩිහිටියන් හැටියට බාලපරපුරට නොමග යන්න එපා කියලා කියන්නේ නරක යහළුවන් ඇසුරු කරන්න එපා, සුරා සූදුවට වෙනම් නොහොමිනා කංවලට යොමු වෙන්න එපා කියන දහසින්නේ. නමුත් වැඩිහිටියන් වන අපිත් පරමාර්ථ වශයෙන් ගත්තොත් භෝසෙයින්ම නොමගකටම වැටිලා ඉන්නවා. දැන් බලන්න දිනපතා රූපවාහිනී වල විකාශනය වෙන විවිධ අපිව කුල්මත් කරවන කෙලෙස් උපද්දවන වැඩසටහන් වලට අපි යොමු වෙලා නැද්ද? නොමග කියන්නේ ඒකයි. අර බාලපරපුර නොමග යනවා කියන එක ඒකත් නොමගක් තමයි. නමුත් වැඩිහිටියන් හිතනවා අපි සුමග කියලා. නෑ. අපි මේ ඉන්ද්‍රියන් තුලින් දිනපතා නොමගට අදාළ දේවල්ම ලං කර ගන්නවා. දැන් ඇතැම් අය පුරුදු වෙලා ඉන්නේ උදෑසන කැඳ කෝප්පේ හරි තේ වතුරේක හරි පානය කරලා ඔන්න පත්‍රෙ දිගේ අර ගන්නවා. දැන් ගොඩාක් මේ ඔය විශ්‍රාම සුවෙන් පසුවන අයට වෙන දෙයක්. දැන් පත්‍රේ පිටු ගණිනවා. පත්‍රේ සිරස්තල බලනවා. ඒ පැත්ත මේ පැත්ත පෙරලනවා. අකුරක් ගාන කියවනවා. උදේ ඉඳලා හවස වෙනකම් කරලා තියෙන පත්‍රේ බලපේක. ඒ කාලයේ බණ පොතක් බලන්න යමු නාන නොමග තේරුම් ගන්න ඕනේ. රූපවාහිනී දා ගන්න. ඔන්න ඉතින් එකම ප්‍රවෘත්තියෙන් 24 පේ අපිට අහන්න ලැබෙන්නේ එකම තමයි අහන්න ලැබෙන විවිධ නාලිකාවල විවිධ අයුරින් අපිට අහන්න ලැබෙනවා පක්ෂ විපක්ෂ වශයෙන්. දේශපාලන සංවාද ආසාවෙන් අහගෙන ඉන්නවා. දේශපාලන සංවාද කියන්නේම මේ රට සංවර්ධනය කරනවා කියන සංවාද නෙමෙයිනේ. වර්තමානයේට අනුව ගත්තොත් ආණ්ඩු පක්ෂ විපක්ෂයට චෝදනා කරන විපක්ෂ ආණ්ඩු පක්ෂයට චෝදනා කරනවා. ඇතැම් විට මාතෘකාව රටේ ඉදිරි ගමන සාකච්ඡා අවසානයේ ගත්තොත් එහෙම කරලා තියෙන්නේ දෙගොල්ලන්ට දෙගොල්ලෝ අපහාස කරගත්ත එක විතරයි. ඔහෙලා බලේ ලැබිච්ච කාලේ කලේ නැහැ. එහෙනම් ඔහෙලා දැන් බලේ ලැබිලා කරලාද තියෙන්නේ? රණ්ඩුවක් විතරයි. පාර්ලිමේන්තුවේ වේවා, වෙන වේදිකාවක වේවා, වෙන යම් පොදු ස්ථානයක වේවා. අපි මේව රස කර කර ඇහුවා බැලුවා මිසක් අපි හිතුවේ නෑ අපිත් මේ නොමගකට වැටිලානේ.
අපි ඒව බල බල ළමයින්ට කියනවා නුඹලා නොමග යන්න එපා කියලා. වැලින්නම් අපිත් මේ රූපවාහිනී දාගෙන ඒව බල බල නොමගක ඉන්න කියන එක අපි දන්නේ. ඒක නිසා ඒවට තියෙන කැමැත්ත නොමගක් හැටියටයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. දෙවි කෙනා ඇහුවා ඊට පස්සේ ගුණධහමේ හැසිරෙන්නට තියෙන බාධකේ මොකද්ද? ගුණධර්ම රකින්න තියෙන බාධකේ තමයි කියව ලෝභකම. දෙකද. ගුණධර්ම දියුණු කරන්න තියෙන බාධකේ මොකද්ද? ලෝභකම. ඇතැම් වැඩිහිටියෝ වියපත් වෙනකොට ශරීරත් සමගම පරිණත වෙලා ජීවිත අත්දැකීම් ලැබිලා සුදුසු කල සුදුසු දායාද තමන්ගේ ඊළඟ පරපොට්ට පවර්ලා දෙනවා. ඒවයි නිදහස් වෙනවා. මධ්‍යස්ථ වෙනවා. සාමකාමී වෙනවා. හිතේ තියෙන ලෝභය දුරු කරන්නට කල්පනා කරනවා. රාජකාරි රැකී ආරක්ෂා කරපු කාලේ බහුලව දානයට සීලයට භාවනාවට ධර්මයට යොමු වෙන්න ලැබුණේ නැහැ කීමකු ජීවිතේ පස්සේ කාලේ හරි කල්පනා කරනවා. රාජකාරි කරන කාලේ රාජකාරි වලටම යට වුණා ජීවිතේ. දැන් ඉතින් විශ්‍රාම සුවේන් ජීවිතේ සඳේ සමයේ ගෙවන අපි කල්පනා කළ යුත්තේ තව තවත් දන් දෙමින් ලෝභයේ දුරුකොට සිල් රකෙමින් සංවර වෙමින් භාවනා කරමින් හිත දියුණු කර ගනිමින් ධර්මයේ තුල ස්ථාවර වෙන එක නේද කියලා බුද්ධිමත්ව ජීවිතේ පරිවර්තනය කර ගන්නවා. ආන් ඒක තමයි කළ යුත්තේ. පුළුවන් කාලේ කරගන්න බැරි වුණා කරගන්න බැරි වුණා කියලා මැසිවිලි නගනට වඩා පුළුවන් කාලේ කරගන්න එක වටිනවනේ. ඇතැම්මය බණපොත් බලන්ඩ බණපොත දිගාරිනකොට ඇස් පේන්නේ නැහැ. ඇතැන් අයට බණ අහන්න ඕමනා වෙනකොට කන් ඇහෙන්නේ නැහැ. ඇතැන් අයට භාවනා කරන්නට හිතෙනකොට කල්පනා ශක්තිය දුබල වෙලා. ඇතැම් කෙනෙක් පිං කරන්න හිතෙනකොට පිං කරන්න පුළුවන් පරිසරය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා. ඒක නිසා ජීවිතේ මියදෙනකන් විශ්වාස කළ යුතු එකම එක දෙයක් තියෙනවා. ඒ තමයි ඔබ විසින් පුරුදු කරන යහපත් ගුණධර්ම. කාව විශ්වාස නොකලත් ගුණධර්ම ගැන තියෙන විශ්වාසය නැති කරගන්න එපා. කවුරු ඔබේ පස්සෙන් නාවත් ඔබ විසින් දියුණු කරපු ගුණධර්ම ඔබේ පස්සෙන් එනවා. ඔබේ යහළුවෙක්, මිත්‍රයෙක්, ඥාතියෙක්, සෙවණැල්ලක් වගේ. ඒ ගුණධර්ම අතැතුව තමයි ඔබ මෙලවින් පරලොවට යන්නේ. අනිත් මොකවත් යන්නේ තනතුරු නම්බුනාම දේපල වස්තුව කාසිපණ නේද පුද්ගල සම්බන්ධතා ආදරය කරපු අය සෙනෙහි වඩපු අය ලෙන්ගත්තු අය නේද පෙම් බැඳපු අය කවුරුත් එන්නේ ඒ අය වැඩිමුණොත් අපේ අභාවයට පස්සේ මාස දෙක තුන අඩයි වැඩිමුණොත් ඒත් බුදුරජාණන් දේශනා කරනවා කෙනෙක් මැරලා ගියාට පස්සේ අඬනවා කියන එකෙන් මොකවත් ලැබෙන්නේ නැහැ කියනවා. තේනවද? ඒක නිසා පින්නතුනි මේ ගුණධර්ම දියුණු කරන්න තියෙන බාධකේ තමයි කියනවා ලෝභකම කියලා කියන්නේ. ඊට පස්සේ අහනවා දෙවි කෙනා බ්‍රහ්මචාරී ජීවිතේ තියෙන කිලුට මොකද්ද කියලා අහනවා. බ්‍රහ්මචාරී ජීවිතය කියලා කියන්නේ ඇත්තටම නිවන් මගට කැපවෙච්ච ජීවිතේ. දැන් මෙතන නම් අපිට උඩින් පල්ලෙන් පේන්නේ ස්වාමින් වහන්සේලා ඉලක්ක කරලා අහපු ප්‍රශ්නයක් වගේ. නම් අපි ගත්තොත් එහෙම ගිහි පැවිදි දෙපිරිසටම මේ පිළිතුර ඉතාමත්ම වැදගත්. භාගතුන් වහන්සේ දේශනා කරනවා ස්ත්‍රිය තමයි බ්‍රහ්මචාරී ජීවිතයට බලපාන කිලුට කියලා කියන්නේ. මෙතනදි මෙහෙම පවසන්නත් ඕනේ. මේ ලෝකේ පුරුෂයන් ස්ත්‍රීන්ට අහු වෙලා ඉන්නවා. ඒ විතරද? ස්ත්‍රීන් පුරුෂයන්ට අහු වෙලා ඉන්නවා. අහු වෙලා ඉන්නවා කියන එක අදහස් කරන්නේ මේ වැරදි වැඩ කරන්නම අහු වෙලා ඉන්නවා කියන එක නෙමෙයි. දමන වියපත් උනත් ඇතැම් විට කියනවා තාත්තා තනියම ගෙදරනේ. දාල යන්නේ කොහොමද?
මන්නේ තුන තේ මිනිස්සුන්ට කණ්ඩ ටිකක් උයලා දෙන්නේ කවුද? කෙනේර වියපත් වෙලා හරි ඒ වගකීම් වලින් අත් මිදිලා තමන්ගේ යහපත උදා කර ගන්නට පරිසරය හදාගෙන නැහැ. දැන් තරුණ කාලේ නම් තරුණකම නිසා හිර වුණා කීමකෝ. වියපත් වුණාට පස්සේ තිර වෙනවනේ. ඇතැම් වැඩිහිටි මව්පියන් ගැන කියන්න දුකයි. ඒ මව්පියන් රැකියාවක් නොකොටම දරුවන්ගේ ගෙවල් මුර කරනවා. ඒ කියන්නේ සිකියුරිටි සර්විස් එකක් හැටියට නෙමෙයි. පොයකට සිල් ගන්න යන්නේ. ඇයි? හොර හතුරු ඉන්නව හරියට. සිල් අරගන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. මේ වේ ඇතින දෙයක් අත ගාගෙන ගියොත් එහෙම. මේ දරුවෝ ආරක්ෂක සේවයේ පිරිසක් හැටියට අම්මා තාත්තව පත් කරලා නෙමෙයි. තමන්ගේ වගකීම අරගෙන දරුවන්ගේ දේවල් දෙමාපියන් සුරකින්න ඕනේ කියන කතාව හැබෑව. නමුත් ಗುಣධර්ම දියුණු කරන්න තියෙන අවස්ථාවත් අතපසු කරගෙන ඔබේ ගෙවල් මුරු කර කර හිටියා කියලා ඔබේ අභාවයට පත්වීමෙන් පස්සේ කුටිම්ම ඔබ විසින් මිලදී ගත්ත ඉඩමෙවත් ඔබේ අවසාන කටයුතු සිද්ධ වෙන්නේ නැහෙනි. ඉස්සර නම් තිබා පවුලේ පුදු සුසාන භූමිය කියලා. අද එහෙම නැහෙනි. අද පර්චස් හතාටේ මොන පවුලේ සුසාන භූමියක්ද? නේද? ඉස්සර නම් තිබා පවුලේ පුදු සුසාන භූමිය කියලා. පවුලේ සුසාන භූමිය. අද එහෙම නැහැ. දැන් අද කොළඹ ගත්තොත් එහෙම පර්චස් 3යි පර්චස් 5යි. දැන් මේ මහල් නිවාසවල ඉන්න ඇයිද පර්චස් කරනුත් නැහැ. වර්ගාඩි ගානට වර්ගාඩි 900යි වර්ගාඩි 1200යි වැඩිමනොත් වර්ගාඩි 2500යි ලොකු ගයක් ගත්තත් අපාර්ට්මන්ට් වල. ඕකයි ජීවිතය කියලා කියන්නේ. ඒක නිසා පින්නතුනි ස්ත්‍රීන් පුරුෂයන්ට අහුවෙලා පුරුෂයන් ස්ත්‍රීන්ට අහුවෙලා මේක මේ වියපත් වුණා කියලා බේරෙන එකක් නෙමෙයි. ඈ අම්මට මන් නැතුව පාළුවයි කියලා තාත්තා තිර වෙනවා. මම එළියට බහැල කොහොමද කියලා අම්මා හිර වෙනවා තාත්තට බත්තු යන්න. එකකින් අදහස් කරන යුතුයකම් ඉෂ්ට කරන්න එපා කියන එක නෙමෙයි. සීලය, ධර්මය, භාවනාව, ගුණේ අතපසු කරගෙන ඒ යුතුයකම් ඉෂ්ට කරා කියලා ඔබට ඔබ වෙනුවෙන් ලොකු දෙයක් කරගත්තා කියලා සතුටු වෙන්න බෑ. ඒක නිසා පින්නතුනි ඒ කාරණේ ওই විදිහට මතක තියාගත යුතුයි. ඊට පස්සේ අහනවා වතුර නැතුව ස්නානය කරනවා කියලා කියන්නේ මොකක්ද? අමුතු ප්‍රශ්නනේ දෙවියන් අහලා තියෙන්නේ. එතකොට භාගතුන් වහන්සේ පිළිතුරු දී වදාරනවා කෙලෙස් තවන වැඩපිළිවෙලත් බ්‍රහ්මචාරී ජීවිතයක් තමයි වතුර නැතුව ස්නානය කරනවා කියලා කියන්නේ. ස්නානය කරන්න වතුර ඕනෙමයි නේද? වතුර ඕනෙනි ස්නානය කරන්න. කොටිම ස්නානය නෙමෙයි මූණ දොවා ගන්නවත් වතුර ටිකක් එපේ. උන්වහන්සේ දේශනා කරනවා වතුර නැතුව නෑමක් තියනවා කියනවා. ඒ වතුර නැතුව නානවා කියලා කියන්නේ කෙලෙස් තවන වැඩපිළිවෙල සහ බ්‍රහ්මචාරී ජීවිතේ. ඒ කියන්නේ මේ ධර්මයේ හැසිරෙන අයට කෙලෙස් වලින් සතුට වෙන්න බෑ කියන එකනේ. කෙලෙස් වලින් සතුටක් ලබ ලබා ධර්මයේ තුල ඉදිරි ගමනක් නැහැ. කුටිම්ම උපාසක අම්මා කෙනෙකුට ස්වාමීන් වහන්සේලා තුන් නමක් විටින් විට වරින් වර බණ කිව්වා. ඉතින් මේ උපාසක අම්මා මේ ස්වාමීන් වහන්සේලාට දානේ දුන්නා. ගිලන් පස වර්ග දුන්නා. සිවුරු පිරිකර පූජ කළා. අත්‍යවශ්‍ය ශ්‍රමණ පිරිකර පහසුව සලසා දුන්නා. උපාසකම්මා කලුරිය කරලා තෞතිසාවේ උපන්නා සක්‍ර දෙවියන්ගේ පුතෙක් වෙලා. දැන් මනුස්ස ලෝකෙද උපාසකම්මා. දිව්‍ය ලෝකෙට ගියාට පස්සේ දෙව්දුවක් නෙමෙයි. දිව්‍ය පුත්‍රයෙක්. සාමාන්‍ය අල්පේශාක දිව්‍ය පුත්‍රයෙකුත් නෙමෙයි. සක්‍ර දෙවියන්ගේ පුත්‍රස්ථානයේ ඉන්න දිව්‍ය පුත්‍රයෙක්. ඒ කියන්නේ මහේශාක්‍යයයි. දැන් මේ දිව්‍ය පුත්‍රයා තෞතිසාවේ දිව්‍ය සිරි විඳිමින් ඉන්නවා. දවසක් දිව්‍ය සභාවේ වාඩි වෙලා ප්‍රධාන ආරාධිතයන් හැටියට ඉන්න ඒ දිව්‍ය සභාවේ මේ දිව්‍ය පුත්‍රයාත් ඉන්නවා. දැන් අර මනුස්ස ලෝකේ ඉඳලා අර ස්වාමීන් වහන්සේ උපස්ථාන කළගේ උපාසිකාව දිව්‍ය පුත්‍රයෙක් වෙලා අර සභාවේ ඉන්නවා.
දැන් නර්තනයක් නටනවා කණ්ඩායමක් ඇවිල්ලා කට්ටියක් බෙර ගහනවා කට්ටියක් ගායනා කරනවා කට්ටියක් රඟනවා මේ දිව්‍ය පුත්‍රයා බලාගෙන ඉන්නකොට මේ දර්ශනේ දිහා එක පාට මිනිස්සු ලෝකෙට හිත ගියා ඒ කණ්ඩායමේ හිටපු තුන් දිනෙක මේ උපාසක අම්මට සිහි වුණා මේ දිව්‍ය පුත්‍රයාට ඔන්න නර්තනයේ අවසාන වුණා දිව්‍ය පුත්‍රයා අර තුන් දෙනාට කතා කළා ඔය ගහන්දරව දිව්‍ය පුත්‍රයන් තුන් දෙනා මෙහාට පැමිණෙන්න මහා මතකද කියලා ඇහුවා නෑ මතක නෑ කිව්වා මතකද තමුන්නාසල මහාන වෙලා හිටියා ඔන්න ඒ ඇයට තුන් සිහි කල්පනා මේති වුණා හැබැයිම නේ ඉන්න අපි මනුස්ස ලෝකෙදි මහාන ගම් කරපු අයනේ ඔබ වහන්සේලා භාගතුන් වහන්සේගේ මොන පැත්ත බලාගෙනද බණ ඇහුවි කියලා ඇහුවා දිව්‍ය පුත්‍රයන් තුන් දෙනාගේ මූණේ මූණ බලාගත්තා ඊට පස්සේ ඇහුවා මම කවුද කියලා දන්නවද මම තමයි කිව්වා තමුන්නාන්සේලට දන්පැන් පූජා කරපු ගෝපිකා උපාසිකාව මං තමුන්නාන්සේලා යටතේ ඉඳලා අඩු සීලෙකුත් රැකලා කියන්නේ පන්සිල් අට සීල්නේ මම මේ විදිහට කටයුතු කරලා स्त्री चित्ते बहर कोटे पुरुष चित्ते वड़ा बंबसार सिल सुरेक गिहिये कैटियेटे कांतावा कैटियेटे सक्रयागे पुतिक पिलाओ पन्ना तमुन्नांसला मगे दाने वलंदला मटत्वडा नीच हीन माव नटवांड माव सत्रुकुरुवांड इन मी नर्तन कंडायमे गांधर्वे विलाओ पन्ना नी केला संवेगे के पेद्दुआ අවඥා කර අනෙමි සංවේගය කිපෙද්දුවා එතකොටම දෙන්නෙකුට කලකිරුණා ධර්මයේ සිහි වුණා චුත වෙලා බඹලෝ උපන්නා ඒත් එක්කෙනෙක් බේරගන්න බැරි වුණා කියනවා කාමයට මහ වෙලා ගියා කියනවා බලන්න සක්කපඤ්ඤ සූත්‍රෙ මේක හරි ලස්සනට තියෙනවා ඉතින් ඒක නිසා මේ වතුර නැතුව ස්නානය කරනවා කියලා කියන්නේ කෙලෙස් නැතුව තමයි මේ ගුණධර්ම දියුණු කරන අපිට සතුරු වෙන්න තිනගෙන දන් දීලා සිල් රැකලා බණ අහලා භාවනා කරලා manussකම ප්‍රකට කරගෙන තව පිරිසකට පිහිට වෙලා ත්‍රිසාසනයේ තුල සතුරු වෙන්න තින්නේ මේකෙන් ලාමක දීවල් කර කර ලබන සතුටක් බුද්ධ ශාසනයේ තුල සඳහන් වෙන්නේ නැහැ ඉතින් ඒක නිසා පින්නතුනි අපි එහෙනම් වතුර නැතුව ස්නානය කරනවා කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරගෙන ඉන්න එක වටිනවා ඊට පස්සේ මේ දේවතාව ඇහුවනේ සිත දියුණු කරන්න අමාරු වෙන විදිහේ සිදුරු කීයක් ලෝකේ තියෙනවද කියලා එතකොට සාස්ත්‍රණ වහන්සේ මෙසේ වදාරනවා සිත දියුණු කරන්නට අමාරු වෙන විදිහේ සිදුරු හයක් මේ ජීවිතවල තියෙනවා එකක් තමයි කව කම්මැලිකම තේරුණාද එක කියන්නේ මේ සිත දියුණු කරන්නට අමාරුයි කිව්වා කම්මැලියට ඒක සිදුරක් කිව්වා දැන් පිරිසිදු දිය පුරවන්නට පුළුවන් වාජනයක් සිදුරු වෙලා තිබුත් මොකද වෙන්නේ ඔච්චර දිය පෙරෙව්වත් දිය රඳන්නේ කාන්දුවේවි 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 යනවා සිදුරු වල ප්‍රමාණයට අනුව එහෙනම් නිවන් අවබෝධය කර යන ගමනේ කම්මැලිකම කියන එක සිදුරක් අනිත් එක තමයි ප්‍රමාදය ප්‍රමාදය කියන්නේ කල් දාන එක පස්සේ බැරියේ පස්සේ බැරියේ බබාලා පොන්චීනේ තව ඉතින් කල් තියනව නොවේ ඈ කරන්න බැරියයි ඉතින් ඊට කලින් කොච්චර දේවල් තියනවද සංසාරේ ගෙවල් මහදලති කෝටි ගාණක් සංසාරේ රස්සාවල් කරලා ඇති කෝටි ගාණක් ගමන් ගිහිල්ලා ඇති මේ තුන් භවයේ අපි ගිහිල්ලා නැත්තේ සුද්ධාවාස බ්‍රහ්මලෝක පහට විතරයි සුදස්ස සුදස්සි අවිහාතප්ප අකනිට්ඨ කියලා තියෙනවනේ අනාගාමි බ්‍රහ්මලෝක පහක් මෙන්න මේ අනාගාමි බ්‍රහ්මලෝක පහට විතරයි අපි චාරිකාව ගිහිල්ලා නැත්තේ සසරේ හැම අස්සක මුල්ලකම අපි ඒ තරම් චාරිකා කරලා තියෙනවා ප්‍රමාදය කල් දමන එක
නිවන් අවබෝධය කල් දමණේක සිදුරක් වරදින් නැගී නොසිටීමද වරදින්න පුළුවන් වැරදෙන්න පුළුවන් හැබැයි සිහි කල්පනා උපදගත්තට පස්සේ වරදින් නැගී සිටින්න ඕනේ වරද තුලම ඉන්නවනම් මේක නම් කර්මයක් කියලා එතන තියෙන දුෂ්ප්‍රඥ බව මේක නම් මහා කර්මයක් කියේ කියේ ඉන්නවනම් එතන තියෙන්නේ නම් ධාර්මික බව නෙමෙයි ප්‍රඥාව නැති කම ඒ නිසා වරදින් නැගී සිටීමට හැකියාවක් නොමැතිද ඒක නිවන අවබෝධ කර යන කෙනෙකුට කිලුටක් සිදුරක් කියලයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ සංවර නොවීමද ඉදුරන් සංවර කරගන්න ඕනේ මොකද මේ ඉදුරන් සංවර කරගන්න ඕනේ කියලා කියන්නේ ඉන්ද්‍රියන් ඔස්සේ තමයි අරමුණු වෙන්නේ අරමුණු ඔස්සේ තමයි ලෝභය ඇති වෙන්නේ ද්වේෂය ඇති වෙන්නේ ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ මෝහය ඇති වෙන්නේ අකුසල් ඇති වෙන්නේ පවුකම් කරන්න හිතෙන්නේ අරමුණු ඔස්සේනේ එහෙනම් සංවර නොවීමත් සිදුරක් කියලා දේශනා කරනවා ඒ වගේම නින්දට ඇබ්බැහි වීම නින්දට ආසා කිරීමත් නිවන් අවබෝධයේ සිදුරක් ඊළඟ එක බත්මතය පුළුවන් තරම් බඩ තද වෙනකම් ආහාර අනුභව කරලා නේද ඔහේ ඉන්නවා දැන් උනට ආහාර ගත්තට පස්සේ සැපයක් තියෙනවද සැනසීමක් තියෙනවද හිතේ ස්පාසාවක් තියෙනවද නැහැ හිතත් විසිරෙනවා කයත් නේද මැලි වෙනවා ක්ලාන්ත වෙනවා බර වෙනවා මේක නිසා මෙන්න මේ සිදුරුහය සම්පූර්ණයෙන්ම දුරු කරන්නට පුළුවන් නම් ඒකිනාට පුළුවන් කියලා නිවනට පත්වීමට සුදුස්සෙක් බවට සුදුසුකම් ලබන්න දෙකින් සාද දවසේදී මහනුවර ඓතිහාසික අස්කිරි ගෙඩිගී රාජමහා විහාරයේ සිට සම්බුදුරජාන් වහන්සේගේ ශ්‍රීමත් දන්ත ධාතුන් වහන්සේ විරාජමානව වැඩ සිටපු ධර්මස්කන්ධ 84 දහසක් ස්පර්ශ වෙච්ච උත්තම දන්ත ධාතුන් වැඩ සිටපු විහාරයේ සිටයි බුදුරජාන් වහන්සේ දෙවියන් අරඹයා දේශනා කොට වදාළ නජීරති සූත්‍රය ඔබ විසින් මෙසේ ශ්‍රවණය කරන්නට යෙදුනේ. ඉතින් මේ දෙසුම් ශ්‍රවණය කොට රැස් කරන හැම පිනක්ම ඔබ හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නට ප්‍රඥා ලෝකයේ පහළ කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා. පුණ්‍ය අනුමෝදනාව. විශ්‍රාමික ගුරුවරියන් වන සෝමා වික්‍රමසිංහ, හේමා නවරත්න, චන්ද්‍රා සමර වික්‍රම, හේමා වැලවිට, එමෙන්ම කුසුමා මැදගම සහ සමුපකාර දෙපාර්තමේන්තුවේ සේවය කළ අයිඩා කුමාරී යන මහත්මීන් පිරිස එක්වයි මෙම දම් දෙසුමට තම සදැහැති දායකත්වයේ ලබාගෙන කටයුතු කරනු ලැබුවේ. ඉතින් විශ්‍රාමසුවෙන් පසුවන මේ පින්වන්ත මෑණිවරුන් හැම දිනාටම මෙම ධර්ම දානමේ කුසලය උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මහෝපකාරී වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. දායකත්වයේ දරණ මෑණිවරුන් සහ එම අයගේ පවුල්වල මියගිය දෙමාපියන් සහෝදර සහෝදරියන් ඇතුළු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමටත් හේමා නවරත්න මහත්මියගේ ස්වාමි පුරුෂයා වන මීට වසරකට ඉහතදී අභාවයට පත්වන්ට යෙදුන නවරත්න මහත්මාටත් මේ පින් පරලෝක වශයෙන් සියලු සැනසිල්ල පිණිස වේවා. ලක්දිව සහ මුළු ලෝකයේම වෙලාගෙන පවතින මෙම වසංගත තත්වයේ ඉක්මනින් පහව ජීවා. දේශක ස්වාමින් වහන්සේටත් සෙත් වේවා. දායකත්වයේ දරණ සිළු දෙනාගේ පවුල්වල සියලු සමාජික භවතුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ධර්මදේශනයේ ශ්‍රවණය කළ හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධය වේවා.
රැස්කල උදාරතර පුණ්‍ය ධර්මයෝ පින් කැමත සියලු දෙවිවරු අනුමෝදන්ව සැප ලබත්වා. ඓතිහාසික සෙන්කඩගල පුරවරේ ආරක්ෂා කරන ශ්‍රීමත් දන්දදාතුන් වහන්සේ රකින්න ඔබ අපට හිතසුව කැමති අපගේ ඉෂ්ඨකාමි දෙවිවරුද සාසන ආරක්ෂක ලෝකපාලක දෙවිවරුද මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය බලය අසීසුරු වඩාත් වර්ධනය කරගෙන දෙවියෝද සැපවත් වෙත්වා. අමානිවනින් සනසෙත්වා. ඔබ අප හැම නමින් අභාවයටපත් සියලුම ඥාතීන්ටත් රටදේ සමය වෙනුවෙන් ජීවිත කැප කළ අභාවයටපත් පැවිදි උතුමන්ට අභීත රණවිරුවන්ට කොවිඩ් වසංගතයේ හේතුවෙන් ලෝකේ පුරා ජීවිතවලින් සමුගත් ලක්ෂ සංඛ්‍යාත සෑම සිළු දිනාටද මේ හැම පිනක්ම සංසාර දුකින් අත් මිදීම පිණිසම හේතු වාසනා වෙත්වා. ऐतिहासिक अस्किरी गेडिगे राजमहा विहाराधिकारी पूजनीय वेंडरुवे उपाली नायक स्वामीन वहन्सेटत विहारवासी सेलु स्वामीन वहन्सेलाटत त्रैनिकायक पूजनीय वंदनीय महासंगरत्नेटत अपोत्ति वदाल धरनागम कुसलदम्म नायक स्वामीन वहन्सेटत एमेन्म वर्तमान श्री संबोधि महा विहाराधिपति බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේටත් අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් මහෝපාදයන් වහන්සේලාටත් මේ පින් නිවන් පිණිස පාරමී වෙත්වා. ඒ වගේම අස්කිරි ගෙඩිගේ රාජමහා විහාරයේ බෞද්ධයා ගුවන්විදුලි කාර්යාලයේ පවත්වාගෙන යන ලබන සියලුම පිරිසටත් මේ පින් නිවන් පිණිස පාරමී වේවා. අවසන දායක පින්තුන්ට මෙන්ම ලෝකේ පුරා සද්ධර්මයේ ශ්‍රවණය කරපු හැම දිනාටම අපගේ දෙමෝපිය වැඩිහිටි ඥාතිතයිසින් කොයි කාටත් මේ රැස් කරපු හැම පිනක්ම අමා නිවන් සුව ලබන්නටම පාරමී ධර්මයක්ම වෙත්වා. ආකාසට්ටාච්ච බුම්මට්ටා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා.